රහතන් වහන්සේ නමක් තවත් කවුරුවත් ඇසූ පමණින්වත් තමන්ගේ රහත් බවගැන ප්‍රකාශ කරන්නේ නැතිද. උදාහරණයක් ලෙස තවත් කෙනෙකු අවබෝධීට පත්වෙලාද සිටින්නේ යනුවෙන් ඇසුවෝත්. ඔහු මම අවබෝධීට පත්වෙලය සිටින්නේ යනුවෙන් කිවෝත්. ඒය සැබෑම රහතන් වහන්සේලාද. රහතන් වහන්සේලා එස තමන්ගේ රහත් බවගැන නොකයන බව ම අසා තිබේ මේ පාත්. පහදා දෙන්න ස්වාමින් වහස තෙරුවන් සාහණයි කියලා. සත්පුරිස පර්න රහතන් වහන්සේ නමක් කියයන්නේ සාාස්තූන් වහන්සේ නමකට නෙමි රහතන් වහන්සේලා කිව් හම අග්‍රස්සාාවක මහාසාාවක ප්‍රකෘතිය සාවක කියන ඇමී සාාවක තුන්ගොල්ලටම අයිති වෙනවා එතකොට පිින්ුවත්න ඒ සියලම උත්තමයන් අහසලටි එකවගේ හැ අවබෝධයක් ඇතිවෙන්න කෙලසුන්නැසීමේ වෙනසක් නෑ. නමුත් අග්‍රසාාවක උතුම වගේ පබල නැහැ අසු මහාසාාවක උත්තමි ඒ තරම්පබල නෑ අනෙක් අනෙක් උත්තමයන් වහන්සේලා. එතකොට රහත්වීමෙන් කෙරෙන කෙලෙසුන් ැසීම. ශාස්තූන් වහන්ේ නමක් වෙන්න බෑ රහතන් වහන්සේ නම් කර රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ දශනා කළ විදිහටමය කවුණු දැනගෙන අනි ඇැතු දැනුවත් කරන්න ඕන හබැ හැමරහතන් වහන්සේ නමකටම අනිත් තත් ධර්ම දේශනාකන්න එහෙම හැකියාවකොත් ලැබෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ නමක් කවුරුවත් ඇසූ පමණින්වත් තමන්ගේ රහත් බව ගැන ප්‍රකාශ කරන්නේ නැත්්ද ප්‍රකාශ කරන්නේ හැකියාවක්කි සීත්ම නැහැ පචිතී අනූ දෙකින් මුුසාවාද වර්ගී එන අටවැනි පචිතයට යන්න. භූතාරෝජන සිික්‍ෂාපදයට එන්න ඔය ඇත්තන්ට යෝ පනභික්කූ අනුපසම්පන්නස උත්තරීම අනුස්ස දම්මන් ආරෝජීියන්. භූතාස්මින් පාචිතයන් කියලා අපූරුවට හම්බවෙනවා භාගවතුන් වහස දීශස්නා කරපු. යම් භික්ෂුවක් උපසම්පදා නැති කෙනෙක්ට තමල්ලඟ තියෙන උතුම් මිනිස්දහම් කියනවද. චචිති වෙනවා කියලා. එතකොට චර දේවත් කියන්න පුළුවන්කමක් නෑ උපසම්පදාන් නොවුනු සාමනේරකෙනෙක්ට සහ. උපහසක උපාසකාවන්ට ඉතිං කවුරු හරි කෙනෙක් මොනොහරි දයකින් ඇහුවොත් ඔබහන්සේ රහත්තලාද කියලා පින්ුවත්නී ඔහු මම අවබෝධයට පත්වෙලා තියෙන කළ වියන්ගේෙන් ඇහුවත් එහෙම කියන්න හැකියාවක් බිස්සූන් වහන්සේට කිසි සේත්ම නැහැ ඒකට හේතුව තමයි යෝපනබික් වූ අනුපසම්පන්නස්ස උත්තදී මනුස්ස දම්මන් ආරෝ චෙය භූතස්මිින් පාචිත්‍යන් කියන ශික්ෂාපදයට අනුව.